ක්ලේශ මාර ඒ කිව්වේ මේ කෙලස් කෙලස් මාරෙද්ද ඔව් කෙලස් කියන්නේ මොනවටද අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ පදනම් කරගත්ත සියලු සිතිවිලි ප්‍රධාන කොටස් තුනකට බෙදුව හැකි සියලුම කෙලස් සමහර කෙලස් රාග සමහර කෙලස් ద్వේෂ සමහර කෙලස් මෝහ මේ මෙන්න මේ කාරණා ටිකත් එක හිතපුවාම නිකන් හිතන්නකෝ අපි උදාහරණයක් විදිහට ගමුකෝ ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව උපදින්නේ එතන තියෙනවනේ ద్వේෂයකුත් ඊර්ෂ්‍යාව ඇතුළේ ద్వේෂයකුත් තියෙනවා ඒ වගේම මට වඩා දෙයක් අරයට තියෙනවා ඒක මට නෑ මට නෑ එතකොට එතන තියෙනවා මේ මම කියන කෙනා පිළිබඳ කැමැත්තක් එතන රාගයකුත් තියෙනවා මේ දෙකම හිතෙන්නේ මෝඩකමින්ද එහෙනම් එතන මෝහයකුත් තියෙනවා එතකොට හිතන්නකෝ ඊර්ෂ්‍යාව කියන එක හැදෙන හැටි පින්වත්නි නමුත් ඊර්ෂ්‍යාව කියන එකට පටිගය නැත්නම් ගැටුම කියන එක ප්‍රධානයි ඊර්ෂ්‍යාව මාරෙද්ද ඔව් මාර ඊර්ෂ්‍යාවක් තියෙන්නේ හිත රිදෙනවා පිච්චෙනවා තමන්ට වඩා තව කෙනෙක් උඩින් ඉන්නවා දැක්කම පිච්චෙනවා දුක් දෙනවා රිදෙනවා එයාට වරදිනවා වගේ කියලා ආරංචි වෙනකොට පොඩි සැනසිල්ලක් වගේ ගතියක් දැනෙනවා බලන්න මේ මාරයගේ හැටි පින්වත්නි තරහව මාරෙද්ද මිනිස්සු කියනවනේද මට මාර කේන්තියක් තියෙනවා මිනිහත් එක්ක කියලා තරහපොම සතුටක් දෙනෙච්ච මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකේ කොයි හරි තරහා කියන්නේ දුකක්මයි එහෙනම් තරහා කියන්නේ මාරේ එතකොට හිතන්නකෝ ඔය විදිහට හිතාගෙන ගියපුවාම මම මාර ආදරයක් තියෙන යාට කියලා කියනවා එතකොට ආදරය කියන්නේ දුකක්ද පින්වත්නි සැපක් වගේ පෙවුනට දුකක් මොකද ඒ තමන්ට හිමි කියලා හිතන ආදරේ තමන් සතුව තියාගන්න ඒ වගේ මේක තව කෙනෙක් සතුවේ කියලා බය මෙන්න මේ දෙයි මේ සියල්ලත් එක්ක තියෙන පීඩාවක්මයි එහෙනම් ආදරය කියන්නේ මාරේ මෙන්න මේ විදිහට ගත්තාම ක්ලේශ මාර දැන් ඔබට ටිකක් පැහැදිලියි